श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव सनलाइट केयर नेचुरल्स ओबे एंदुम क्या करे सहल उपरीम पालन मिलवी में सूदान अनुराधपुर पूजा नगर महासंघरत्नेन बलधारींट दडी दोषारोपण ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 655 සමගින් 14 දිනකට මරු කැඳවමින් ඊයේ පස්සරදී සිදු වූ බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරු සහ අනතුරට හේතු වූ ටිපර් රථයේ රියදුරු මේ මාස 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා අනතුරින් තුවාල ලැබූ තවත් 5 දිනකගේ තත්ත්වය බරපතල බවයි බදුල්ල මහරෝහල පවසන්නේ ලුණුගල සිට කොළඹ බලා ධාවනයේ වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම දැවැන්ත අනතුර සිදු වූයේ ඊයේ උදෑසනයි. අනතුරින් මගින් 14 දෙනෙකු මරණයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 33ක්. ඔවුන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන 5 දෙනෙකු මේ වන විට බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. විවිධ තපස් කාලවලත් පුද්ගලයන් මේ අතර සිටිනවා. මගින් දෙදෙනෙකුගේ තත්ත්වය තමයි බරපතලත්වයෙන් පසුවන්නේ. ඔවුන්ගේ කුටිම සසෙන්නේදී වීම පවා සිදු කරමින් පවතිනවා. ගැටියුද්දේ තමයි තවත් රෝගීන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සුසුම්නාවට හානි වෙ තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සොළ මේකලාවට क्षा නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහායි ඒ අනුව බස් රථයේ රියදුරු මේ මාස 25 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. එමෙන්ම අනතුරට හේතු වූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණා. බස් රථයේ මෙම අනතුරට ලක්වන්නේ ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට උත්සාහ කරන අවස්ථාවේදී මාර්ගයේ එම ස්ථානයේ එක විට වාහන දෙකක් මාරු වීමේ ඉඩකඩ ඇහිරී තිබුණේ කලකපටන් මාර්ගයට වැටී තිබූ කළු ගල් හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ එම කළුගල් මාස 9ක් තිස්සේ එම ස්ථානයේ පැවති බවයි. එතෙක් කාලයක් එම කළුගල් මාර්ගයේ නිවත් නොකිරුණු හේතුව ඔහු පැහැදිලි කළේ මෙලෙසින්. බදුල්ල සිට චෙන්කලාඩි කොට දක්වා කොටස දැන් ඉදිරිම් කරගෙන යන කොටසක තමයි මේ අනුතුරු සිද්ධ වෙලා තියෙන්නේ. මේ මාර්ගයට ගලක් පෙරලා තියෙනවා 2020 නොවැම්බර් 22 වෙනිදා. ඒ නිසා තමයි ඊතර මාර්ගයේ පටු වෙලා ගමනාගමනයට අපහසුතාවයක් සිද්ධ වෙලා තියෙන්නේ. කොන්ත්‍රාත් සමාගම් දෙකක් එකතු වෙලා මේ මාර්ගයේ මේ කොටස ඉදිකරන්නේ. පෙබ්‍රවාරි 10 වෙනිදා දක්වා 3 වතාවක් ලිඛිතව එම සමාගම් වලට දැනුවත් කිරීම අපේක්ෂා කරලා තියෙනවා මේ ගල ඉවත් කරන්නට. එම කොන්ත්‍රාත් චෝදනාව එල්ලවන එම පෞද්ගලික ආයතනයේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ පිළිබඳ විමසීමට අප අවස්ථා රැසකදී උත්සාහ කළා. නමුත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.
මේ අතර වර්ග සංවර්ධන අධිකාරිය බදුල්ල දිස්ත්‍රික් නිලධාරියෙකුගෙන්ද අප මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු කියා සිටියේ මාර්ගයට අනතුරක් සිදු වෙතයි හඳුනාගෙන තිබූ මෙම ගල් පර්වතයේ කඩා ඉවත් කිරීමට සැලසුම් කර තිබුණත් ඒ ආසන්නයේ ඇති නිවාස කිහිපයකට හානි විය හැකි බැවින් මෙම ගල ඉවත් කිරීම ප්‍රමාද වූ බවයි. ඒ පිළිබඳ එම නිවාසවල පදිංචිකරුවන් පළ කළේ මෙවන් අදහසක්. අපිට දැන් කීතරේ කිව්වා මේ නැක්ෂන් එකක් කොමිලා තියෙනවා මේක අයින් කරන්න කියලා කිව්වා. ඒක තාම අයින් කරේ නැහැ. මාස 9ක් වෙනවා. ඒක විතරක් කිසිම ආරක්ෂා වැටකුත් නැහැ මත්තම්. මේ වැටවල ගැනත් අපි කිව්වා අපි ගැන ගණන් ගන්න සතපා කරනවා. මේ අතර අද පස්වරුවේ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මොටර රථ පරීක්ෂකවරුන් අනුතර සිදු ස්ථානයට පැමිණ බස් රථය පරීක්ෂා කළා. ඒ බස් රථයේ කාර්මික දෝෂ තිබුණේදයි විමර්ශනය කිරීම සඳහායි. එමෙන්ම මාර්ගයේ ඉදිකිරීම භාරව සිටින චෝදනා එළවී ඇති පෞද්ගලික සමාගම අනුතර සිදු ස්ථානයේ తాවකාලික ආරක්ෂිත වැටක් ඉදිකරන අයුරුද අද දක්නට ලැබුණා. රියදුරන් දැනුවත් කිරීම සඳහා විධාන පුවරුද සවිකර තිබුණේ මෙලෙසින්. මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියෙන් වරදක් සිදු වී ඇද්දේ සොයා බැලීමට මහා මාර්ග අමාත්‍යාංශයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම් RWR ප්‍රේමසිරි මහතාගේ අධීක්ෂණයේ යටතේ. මේ අතර මහියංගනයේ සිට වමුණියාව බලධාවනයේ වන ළංගම බස් රථයක් සහ බකමුණ පොල්ලතුආඩිය ප්‍රදේශයේ සිට දමුල්ල බලධාවනයේ වන පෞද්ගලික බස් රථයක් මගී ජීවිත අපේට තබමින් අනාරක්ෂිත අයුරින් ධාවනය කරන ආකාරය මගී කුගේ චංගම දුරකථනයේ මෙලෙස පටිගත වී තිබුණා. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා අද කළුතරදී මෙම අනුතර පිළිබඳ අදහස් පළ කළා. මගීන් ප්‍රවාහනය කරන්න අපි දෙන්නේ නැහැ ඉදිරියේදී සාමාන්‍ය බර වාහන රියදුරු බලපත්‍රයේ ගත්ත පළිය. දැන් තියෙන විදියට අද බලපත්‍රයේ ගත්තොත් හෙට ඉඳන් බස් එකක් කෙලවන්න පුළුවන්. ඒක ඉතාම අනුතර සහගතයි. පුහුණුවක් ලබාගෙන ඒ ලබා දෙන සහතිකයේ මත මගීන් ප්‍රවාහනය සඳහා රියදුරු බලපත්‍රයක් අවසර පත්‍රයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බලපත්‍රයක් නැති අයට මගීන් ප්‍රවාහනය කරන එක තහනම් කරන්න උපරිම පාලන මිලක් පැනවීමටත් රජයට සිදුවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආදානාවරණය කළා. මේ අතර වී මෝල් හිමිකරුවන්ගේ මාෆියාව බිඳ දැමීම සඳහා සහල් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස තොග සහ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයද රජයෙන් ඉල්ලා සිටිනවා. රජයේ පාලන මිල අභිබවා යමින් මේ වන විට වෙළඳපොලේ සහල් මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බවට පාරිභෝගිකයින් සහ වෙළඳුන් මැසිවිලි නගනවා. අපිට හාල් අද විකුණගන්න බැරි තත්ත්වයකට පත්වලා තියෙනවා. කොහොම එනවා මිල තමයි වැඩි. මොනොලෙන් මේ අඩුවට මිල බඩු දෙන්නේ. 96ට විකුණන්න කියන හාල් එක එන්නේ 106ට. 98ට විකුණන්න කියන සම්බ කිලෝ එකක් එන්නේ 140ට. කීරි සම්බ කිලෝ එක මිල 180යි. අපි ඉතින් කීයටද විකුණන්නේ? කීරි සම්බ කිලෝ එකක් දවස් 15ක් 20ක් ඇතුළත රුපියල් 40ක් වැඩි වුණා. අපි මේ ගණන් වලට බාලා අපි කොහොමද මේ පාලන මිලට මේව කරන්නේ? අතින් කාවලා හරක් බලනවා වගේ වැඩක් නේ එතකොට අපි කරන්නේ. විපක්ෂයේ චෝදනා කරන්නේ රජයට සම්බන්ධ මහා පරිමාණ වීමෝල් හිමියන් කිහිප දෙනෙකු මිලස සහල් මිල කූට ලෙස ඉහළ නංවමින් සිටින බවයි. ආණ්ඩුව කිව්වා ඩඩ්ලිත් එක තරඟ කරනවා, නිපුණත් එක තරඟ කරනවා, නිරුරත්ත් එක තරඟ කරනවා. අපි ඒ කට්ටියේ ගාන ගෙවලා අපි හාල්ට වී ටික ගන්නවා. කෝ ගත්ත වී? ප්‍රධාන ඇමතිවරයෙක් සතුව තමයි මේ ප්‍රධාන ඇමතිවරයෙක් සතුව. තුනෙන් එකක්ම ඒක තියෙන්නේ. ඒකද මේ මාෆියාව? අපි සමගි ජන බලවේගී විදියට එතුමා විසින් මෙහෙම එකක් කරන්න හදනවා කියලා අපි චෝදනා කරන්නේ. හැබැයි ඇත්ත කතාව තුන් දෙනෙක්ගේ අතේ තමයි මේ හැමේ රටේ හාල් මාෆියාව තියෙන්නේ. ඔය මුදලල්ලා දෙන්නෙක් මොබුතුමලත් එක්ක ආණ්ඩුවේ වාඩිලා ඉන්නවා. ව්‍යාපාරයක් වෙනයි, ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනයි. හැබැයි ඒ අයට ඕන ඕන විදියට කිසි කෙනෙකුට ඕන ඕන විදියකට මේ රටේ ජනතාවට අපහසුතාවයකට ලක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් අපහසුතාවයකට ලක් වෙලා නේ දැන් මේ වෙනකොට සතොසයා සම්පකාර සමිතිය හරහා අපි හාල් අඩු මිලට දෙනවා. ජනතාව යෝජනා කරනවා සතොසේ ගිහිල්ල කුණු හාල් අපිට කන්න තියෙන්නේ. කිලෝ පහක් හැම සතොසෙම දෙන්නෙත් නැහැ. සහල් තොගයක් තියෙනවා රේගුවේ, ඒක සතොසර නිදහස් කළා. ජනතාවට අපි එකෙන් සහනයක් ලැබලා දෙනවා. මේක පාලනය කර හැකි වන්නේ සහල් සහ වී වෙළඳ පොලේ ඇති වී තිබෙන ඒකාධිකාරීත්වය බිඳීමෙන්. හැබැයි ඒක බිඳින්නේ නැහැ. මදක චමල් රාජපක්ෂ අමාත්‍යවරයන් පහුගියදා කියලා තිබුණා ලංකාවේ වී නිෂ්පාදනයෙන් තුනෙන් එකක් මිලදී ගන්නේ ඔහුගේ ආණ්ඩුවම අමාත්‍යවරයෙක් කියලා.
එනිසා ඔවුන්ගේ රැකවල් සහ අනුග්‍රහය මත තමයි මේ ඒකාධිකාරීත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. එනිසා සහල් මිල පාලනය කළ හැකි වන්නේ මෙමෙ ඒකාධිකාරීත්වයෙන් මිදීමෙන් විතරයි කියලා අපි හිතනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච සාකච්ඡාවක තීරණයක් ගත්තා. දැනට තොග වශයෙන් එක්රැස් කරගෙන තියෙන සහල් රජයේ මිලදී අරගෙන අඩු මිලට වෙළඳපොළට දාන. කිසි විටත් තොග සහ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකින්ගේ සංගමයේ පවසන්නේ විමෝල් කරුවන්ගේ මාෆියාව බිඳ දැමීම සඳහා රජය සහල් ආනයනය කිරීමට පියවර ගත යුතු බවයි. අපිට 96ට විකුණන්න 95ට හරි හාල් දුන්නොත් අපි 96ට විකුණනවා. අවස්ථාවකට අපි රුපියලක් ඇති. ලංකාවේ 110 ගොවියෝ ඉන්නේ. ඒතර 190ක් ඉන්නේ පාරිභෝගිකයෝ. ඒ හින්දා අපි කියන්නේ පිට රටින් හරි දැනට පොඩි සම්බ ගෙන්නන්න පුළුවන් රුපියල් 60කට 70කට කිලෝ එක. ලංකා මුදල් ගෙනල්ලා ඉවරලා මාස 3කටත් සෑහෙන්න. මේ වෙළඳපොළට නිකුත් කරන්න. ඒතකොට මේ ආණ්ඩුවෙන් කිව්ව රුපියල් 50ට වී ගන්න කියලා. ඒ වුණාට මේගොල්ලෝ මේ රුපියල් 60ට 70ට මේ 80ට 90ට මේ රාඩු කීරි සම්බ ගත්තම කොටද? මේ රුපියල් 150ට වගේ මාකට් එකකට දෙන්න. වී මෝල් හිමියන්ගේ මාෆියාට යටත් වෙලා ආණ්ඩුව ගියොත් එළබෙන උත්සව සමයේදී නාඩු කිලෝක 140ට 150ට යනවාමයි. ඒ අනුව රජයේ දරන ස්ථාවරය අප වෙළඳ අමාත්‍යවරයාගෙන් විමසුවා. අද කීරි සම්බ කිලෝවා 95ට වී ගන්නවා. දැන් වී වලට අපි පාලන මිලක් නියම කළා නැහැ. උපරිම මිලක් නියම කළා නැහැ. එහෙම උපරිම මිලක් නියම කළේ යුතුයි කියන එක තමයි දැන් මේ පවතින තත්ත්වය තුළ අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මුලින්දම කීව අනවශ්‍ය ලෙස තොග රැස් කරන්න එපා. මිල වැඩි කරන්න දෙන්නේ නැහැ. පරිභෝගක ජනතාවට සාන මිල ලබා දෙන්න ඕනේ කියලා. ඒ තත්ත්වේ නොසරකා වෙළඳපොළ හැසිරෙනවා නම් ඒ වෙළඳපොළ පාලනය කිරීම සඳහා ආරක්ෂිත තොගේ වශයෙන් හෝ සාල් තොගයක් ආනයනය කරන්න සිද්ධ වෙනවා. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව එහි සැලැස්මට පිටින් සිදුවන අවිධිමත් ඉදිකිරීම් වලට එරෙහිව අධිකරණයට යාමට වත් සූදානම් බව රුවන්වැලි චෛත්‍යාරාම අධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව හමුවේ ප්‍රකාශ කළා. පූජා භූමිය ආශ්‍රිතව ක්‍රියාත්මක කරමින් තිබෙන ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජපල්ලේගම සිරිනිවාස නාහිමියන්ද සියා ප්‍රසාදය පළ කර සිටියා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩවෙසෙන අනුරාධපුර පූජා නගරය දෙස් විදෙස් සැදැහැවතුන් සහ සංචාරකයන් රැසක් නිතර සැරිසරන ප්‍රදේශයක්. එහි සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව මගින් ගනු ලබන තීරණවලට අනුකූලවයි. කෙසේ වෙතත් සමාධි පිළිම වහන්සේ කුට්ටම් පොකුණ සහ සඳකඩ පහන පරිශ්‍රය ආශ්‍රිතව අවිධිමත්ව වෙළඳ කුටි ඉදිකිරීම ඇතුළුව දැනට ක්‍රියාත්මක ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් නාහිමිවරුන් දෙපළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම කමිටුව වෙත සිය අප්‍රසාදය පළ කළා. පොලිසියට අහු වෙලා තියෙනවා ඒ හැම සිද්ධාස්ථානයක් ආශ්‍රිතවම මත්ද්‍රව්‍ය විකුණනවායි කියලා. සමහර තැනක අධිසංවේදී කලාපක් නොවන සිද්ධාස්ථානවලට එහා එළවලු විකුණනවා. සමහර තැනක මාළු ලෑලිත් තියෙනවා. ශ්‍රී මහ බෝධින් වහන්සේ හෝ පන්වලිසෑය ආශ්‍රිතව එහෙම නැත්නම් ඒ දෙක අතර දෙත් වගේ එළවලු විකුණන්න දෙනවද? මාළු විකුණන්න දෙනවද? මේ කමිටුවෙන් අයින් වෙන්න කරුණාකරලා අවස්ථාව දෙන්න. ඊට පස්සේ මට පුළුවන් මේ පූජා නගර කමිටුවෙන් නිසි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අධිකරණයට යන්න. මේකේ ඉඳදී ඒකට යුක්ත සදාචාරාත්මක වශයෙන් කරන්න බැරි නිසා. ඒ නිසා අපේ සභාවේදී අපට තේරුම් ගියා මේ වැඩපිළිවෙල වලට අපි හැමෝම කැමති නැහැ. ඇයි මේ කැමති නැත්තේ? ගැළපෙන දේ නෙමෙයි නොගැළපෙන දෙයක් මේ කරන්න හදන්නේ. සමාධි පිළිම වහන්සේ කියන්නේ පොසොන්ඩකට කී දාහ කොතන සෙල් සමාදම් වෙන්න එනවා. ඔය කඩ දාපුවාම කොහෙද සෙල් සමාදම් වෙන ඇයිද ඉන්න? ඒ නිසා කරුණා කරලා කියන්න මම නියම කළා කියලා සමාධි පිළිම වහන්සේ ළඟ ඉඳා මීටර 500ක් ඈතින් ඔය දෙන කඩ දෙන්න. එයින් මෙහා අතුරට ගන්න එපා. අපි සමාධි පිළිම වහන්සේ ළඟ නාගරික සංවර්ධන අධිකාරියෙන් වෙන්න ඇති වෙළඳ සංකීර්ණයක් වගේ එකක් ගොඩනගනවා. වෙළඳ ද්‍රව්‍ය අපිට මෙතෙන්ට අවශ්‍ය නැහැ. හොඳ නගරයක් තියෙනවා. ආගමික සිද්ධාස්ථානයට අවශ්‍ය පූජා භාණ්ඩ තමයි මම නම් අපේ බෞද්ධ රටවල් වලට ගියපුවාම අපි දැකලා තියෙන මේ වගේ දේවල්. පිටස්තර තියෙනවා නම් මේ පූජා භූමියෙන් පිට. ඉතින් මේවා කාගේද අනුමැතිය කොහොමද ඒව පවතින්නේ? එහෙම නැත්නම් අනවසර නම් ඒවා ඉවත් කිරීමට නීතියෙන් ඕන තරම් ඉඩකඩ තියෙනවා. මේ ගෞරවනීය මහා සංඝරත්නේ මේ පවතින තත්ත්වය ගැන මනා අවබෝධයකින් උන්වහන්සේලාගේ අනුශාසනා පිළිඅරගෙන අපිට මේ කොමිටෝ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ කියන එකයි මගේ අදහස.
චීනය නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නත ලබාදීමේදී මෙරට චීන ජාතිකයින් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නයි එම තානාපති කාර්යාලයේ ඉල්ලීමක් කළ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර සපුගස්කන්ධ තෙලිපිරි පහදු සංකීර්ණයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අදවන විට 474 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ධ තෙල් පිරිපහදු සංකීර්ණයෙන් පසුගිය දින කිහිපය තුළ COVID-19 ආසාදිතයන් 474 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. සේවකයින් 1200 දෙනෙකු පමණ ස්ථිර පදනම යටතේ මෙහි සේවය කරන අතර තවත් 400 දෙනෙකු පමණ తాවකාලික පදනම යටතේ සේවය කරනු ලබනවා. COVID ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ එලෙස తాවකාලික පදනම මත සේවයට එක් කරගත් සේවකයින් අතරින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. දැනට PCR පරීක්ෂණ 1200ක් සිදු කර තිබෙන අතර ඉන් 170 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතයි. ඊයේ දිනේ එම පිරිපහදු සංකීර්ණයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 193ක්. වාර්ෂික නඩත්තුව මේ දිනවල සිදු කෙරෙන නමුත් එය සිදු කෙරෙන්නේ ආසාදිත බවට තහවුරු නොවූ සේවකයින් 200 දෙනෙකුගෙන් පමණ වන අතර ඔවුන්ට නිවෙස් වෙත යාම తాවකාලිකව තහනම් කර ඇතයිද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. නොවැම්බර් මාසයේදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඕක උපදෙස් දීලා තියෙනවා. මේ තෙල් පිරිපහදුවේ 400ක සංඛ්‍යාවක් පිටතින් බඳවා ගැනීමේදී ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කරලා දින 14ක් නිරෝධායනය කරලා ඔවුන් ඇතුළට සේවයට ගන්න කියලා. කෙසේ වෙතත් ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදලා නැහැ කියලා මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා. මේක සියලුම රාජ්‍ය ආයතනවලට හොඳ උදාහරණයක්. Taman වගකීමෙන් කටයුතු කළේ නැත්නම් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය මේකයි කියන එක පිළිබඳව සපුගස්කන්ධෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාමත් සමග ඊයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 229ක්. කොවිඩ් ආසාදිතයන් 349 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර දිස්ත්‍රික්ක 21කින් ආසාදිතයින් හඳුනා ගැනුණා. අපි දවසකට 1800ක් විතර PCR ටෙස්ට් වලට විතරක් වියදම් කරනවා. රෝගී ලංකාවට ආපුවම ලෝකයටම යනකොට මුළු රටම අපි වැහුවා. වහලා මාස 3ක් විතර තියාගත්තම් කොහෙවත් මිනිස්සු යන්නේ නැහැ, කාටවත් දෙඩේ පැතිරෙන්නේ නැහැ. හැබැයි එහෙම එදිනදා ජීවිකාව ගෙනියන මිනිස්සුන් ගේ ඇතුළට දාලා මුළු රටම වහලා අපිට කොච්චර කාලයක් තියාගෙන යන්න පුළුවන්ද? යුදහම්දාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද කොවිඩ් ආසාදිතයන් 177 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90000 සීමාව පසු කළ අතර ඉන් 86759 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමා අවසන් කර තිබෙනවා. චීන තානාපති කාර්යාල මහත්මයා ඉල්ලීමක් කළා තියෙනවා මේ වැඩ කරන චීන අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ අයට ප්‍රමුඛතාවය ලැබෙනවා. එම චයිනීස් එන්නතට WHO ගෙන් සම්මත ලැබිලා නැහැ නේද? WHO අර හදිසි භාවිතාව සඳහා තෝරාගත්ත ඒවට දීලා තියෙනවා. ඒවා දැන් පිරික්සමින් යන්නේ. එතකොට අපේ රටේ මේ ඩොනේෂන් එක බාර ගන්න තමයි දැනට අවස්ථාවේ දීලා තියෙන්නේ. නියාමන කමිටු සභාවේ අධ්‍යක්ෂවරු මාර්ගරි එන්නට සම්මත කරගන්න. ඒක ඉතින් ඇමතිවරයාට බලතල තියෙනවනේ අවශ්‍ය කරන පත්කිරීම කරන්න. ඉතින් ඒක අදාළ ඇමතිතුමාගෙන් හැවුණා හොඳයි. විද්‍යාත්මකව සලකා බැලුවාම අපිට කියන්නට තියෙන්නේ චීනයේ මේ වැක්සීන පිළිබඳව තුන්වෙනි අදියරේ දත්ත තාම මේ ප්‍රචාරය කරලා නැහැ. මේ පරීක්ෂණ දත්ත තවම හෙළිදරව් වෙලා නැති නිසා චීන වැක්සීන රටට ගෙන්වීම කියන කාරණා අනවශ්‍ය ගැටලුවක් ඇති කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. බංග්ලාදේශ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එම සංචාරය නිමා කර යලි දිවයිනට පැමිණියා. මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් රසකටද අත්සන් තැබුණා. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස පසුගිය 19 වෙනිදා බංග්ලාදේශයේ දෙදින නිල සංචාරය ආරම්භ කළා. මෙහිදී තරුණ කටයුතු, කෘෂිකාර්මික, සෞඛ්‍ය හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ගිවිසුම් 6කට අත්සන් තැබුණා. අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාද පැවැත්තුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බංග්ලාදේශ ජනාධිපති මොහමඩ් අබ්දුල් හමීඩ් මහතා අතර සාකච්ඡා ඊයේ පැවැත්වුවේ බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේදී. COVID-19 වසංගත තත්ත්වයේ පාලනයේදී මතුව තිබෙන අභියෝග පිළිබඳවත් නායකින් දෙපළ අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ සිසුන් වැඩි සංඛ්‍යාවකට බංග්ලාදේශයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයේ හැදෑරීමේ අවස්ථාව සලසා දීමට සූදානම් බවද එරට ජනාධිපතිවරයා දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දෙදින නිල සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
කිසිවක් අපේක්ෂා නොකළ ආකාරයේ කණ්ඩායම් රැසක් නව බලවේගයක් ගොඩනැගීම සඳහා තමා සමග එක්වීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බලන්තොට පැවති වැඩසටහනකදී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 58 වන අදියරේ ඊයේ පැවැත්ුණේ අම්බලන්තොට මල්පොත්තාව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ඔබතුමාගේ සංකල්පයක් මත විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ වුණා. එවන් නිවාස ව්‍යාපෘතිය මේ වෙනකොට ගෙවල් භාගයට හදලා නැවතිලා තියෙනවා. මේත් ඉන්නේ මගේ S2 පේන්නේ නැති අතක් නැති රණවිරුවේ. අපිට මෙයාගේ නිවාස හදලා දෙන්නත් හැකියාවක් ලැබුණ නැහැ. නමුත් යුදමුදා පොත්තුමාට කතා කරලා එතුමාට පිංසිත් දෙන්න භාගයට මෙතුමාගේ හදලා දුන්න දැන්ට. ඉතුරු වැටි කරගන්නට හැකියාවක් නැතුව මෙතුමා අසන්න වෙලා ඉන්නවා. දැන් අර විරුසුමිතුරු අපි පටන් ගත්තු දේවල් ඔක්කොම නතර වෙලා නේද? නතර වෙලා. ඒ කියන්නේ නතර වෙලා නෙවෙයි මේ ආණ්ඩුව නතර කරලා. මම අද ඉන්න ඕන තැනේ හිටියානම් අද තමුන්නාන්සලා කොළඹ බබලෙනව රටත් බබලෙනව. කුඹුරු කරන මේ ප්‍රදේශය වෙලක් කාල් කිලෝ එක 98ට නැගලා. ඔබතුමාට කියන්න තියෙන්නේ බොහොම පැහැදිලිව මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. 20යි 24ද 20යි 25ද ඒ නිවැරදි කාලවකවානු තුල නිවැරදි තීන්දුව ගන්න තමුන්නාන්සලාට අවස්ථාවක් තියෙනවා. හැබැයි කනගාටුවට කාරණාව බඩට වදින්නම සිද්ධ වුණා දුක තේරෙන්. දැන් ඉතින් මං හිතන්නේ හැමෝටම සත්‍ය අවබෝධ මේ தත්ත්වය තුල ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනකොට මම අහන්න කැමතියි මේ රටේ ජනතාවගෙන් පළාත් සභාවෙත් 69 ලක්ෂයක් දෙන්නද හිතාගෙන ඉන්නේ කවුරුත් නොසිතන කවුරුත් විශ්වාස කරන්නේ නැති ඓතිහාසික සන්දහනයක් නිර්මාණය වෙමින් පවතින කවුරුත් ජීවිතයට විශ්වාස කරන්නේ නැති කණ්ඩායම් රසක් අපිත් එක්ක එකතු වෙන ගමන නිර්මාණය වෙමින් යනවා පරිසර විනාශ කිරීම පිළිබඳ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම නිසා සත්‍ය සොයා යාමට ඇති අවස්ථා අහිමි වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මහෝත්සවය හම්බන්තොට පහළ අන්දරවැව ග්‍රාමයේ වැවතාවුල්ලේදී අද පැවැත්ුණේ වනාන්තර ප්‍රතිස්ථාපනය තුළින් සුවදායි දිව්‍යකට මාවත යන්න තේමා කර ගනිමින් මේ දවස්වල දිගටම තියෙන්නේ පරිසර විනාශයත් පිළිබඳව තමයි මාධ්‍යවල කතා කරන්නේ. මම එල්ලා සිටින්නට කැමති මේ සියලු තොරතුරු සත්‍ය තොරතුරු වාර්තා කිරීම තමයි වැදගත් වෙන්නේ. අසත්‍ය තොරතුරු වාර්තා කිරීම තුළ සත්‍ය දේවල් සොයා යන්න දෙන අවස්ථාවන් අහිමි වෙනවා. මේ විදිහට මේ අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් ව්‍යාජ තක්කඩි බලු කටේ චීන හොරි ගන්න උත්තරන් හොරි ගන්න හරියන්නේ නැහැ. චීන හොරි ගන්න කොළඹ ඉන්න රොමැන්ටික් චින්තනේ ලියනේ වගේ අර ගමේ ඉන්න බඩලකෝ අයින්තක දරුබටියා මන්ද බෝසලින් ගලව ගන්න කොහොමද කියලා දෙන්නව මට ඒගොල්ලෝ. මේ අතර පරිසරය සුරක්ෂීම සහ සංවර්ධනය පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂයෙන් මිලස අදහස් පළ වුණා. සංගල්ල බිලියත්ත වීරකටිය වලස්මුල්ල දඹරල්ල මේ ඔක්කොම ප්‍රදේශවලට පානීය ජලය දෙන්න ජනාධිපති මහින්ද මහත්තයා ඉන්න කාලේ වාරි මාර්ග යෝජනා ක්‍රමයක් ආරම්භ කරා. දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා. මොකද අපි කුඩා වැව් දෙකක් උඩහ බඳින්න වෙනවා. ඒ වතුර එකවල ගේන්න එපා. ඒක බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුලේ. එක වැවක් අක්කර පහක් විතර. ඒත් මේ වගේ වැව් දෙකක් බඳිනකොට කැලේ යට වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි ඒත් එක කතා කරනවා අපිට මේ වැව හදාගන්න ඉඩ දෙන්න. එතන අක්කර 5 වෙනුවට අපි තවත් අක්කර 50 60 100ක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දු. මම මේ ඊයේ පෙරේද හොයාගත්තා මුළු ලෝකයේම වැඩියෙන්ම වනාන්තර විනාශය ඇති කරන රටවල් වලින් දෙවෙනි තැන ගන්න ලංකාව. මුළු ලෝකයේම ඇස් ටිකක් කපාගෙන කවුරු හරි දේශපාලකයෙකුට සාක්කුව පුරව ගන්න පුළුවන් නම් රටට හෙන ගැහුවත් කමක් නැහැ. අපි ලෑස්ති වෙන්න වෙනවා අපේ ප්‍රදේශවල වනාන්තර කපනවා නම් පාරට බැහැලා කරවත් ගන්න. නුවර අධිවේගී මාර්ගය අපි අදාගෙන යද්දී ওই පරිසර එක ගෑනු කෙනෙක් පිස්සු නෝනා කෙනෙක් කියලා කිව්වා. ලෝකයේ තියෙන එකම ගා මේ තියෙන්නේ කියලා නේ කිව්වනේ. හැබැයි අද මොනවද වෙලා තියෙන්නේ? ඒ ගා අයිති එක්කෙනා කියනවා එයා ගෙදරම පැල ගන්නවත් තියෙනවා. දැන් මේ ගා වෙනස් කරන්න නැතුව මාර්ගය වෙනස් කරන්න ලක්ෂ 88,000ක් යනවා. ඉතින් මේවත් තමුන්නාංශලගේ සල්ලි. ওই නෝනාගේ සල්ලි නෙමේ. ඒ නිසා මම තීන්දුවක් අරන් තියෙනවා මගේ ඇමතුමා එක්ක. වෙන තැනක ඊටවන්නේ ඒ ගා අයිති මාත්‍යා කියලා තියෙන එයාගේ වත්ත දෙන්නම් කියලා. අපි මොකටද ලක්ෂ 88,000ක් වියදම් කරන්නේ මේ පිස්සු ගෑණියෙක් නිසා? දැන් බලන්න මේ රටේ අවශේෂ කැල ගැසට් කළා තිබුණ දීර්ඝ කාලයක් වනරක්ෂණ දෙපාර්තමේන්තුවට. දැන් අද මේ විශාල විනාශය සිදුවෙන්න ප්‍රධානම හේතුව තමයි මේ අවශේෂ කැල දිස්ත්‍රික් ලේකම් යටතට අද යොදවලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් යටතට අද යොදවලා තියෙනවා. මේම වන විනාශයක් වෙනවද කියන එක පිළිබඳව හරි තොරතුරු විමර්ශනයක් රජයේ විසින් කරලා ජනතාව දැනුවත් කළ යුතුයි. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම මේ මානසික වශයෙන් මිනිසුන්ගේ ඔළුවලට දානවා. මේ රජයේ විසින් සියල්ල විනාශ කරනවා. එහෙම වැඩපිළිවෙලක් යනවා.
වනාලිගම්වැදීම් ගැටලුවට විසඳුම් ඉල්ලා දිවිනේ ප්‍රදේශ දෙකක ක්‍රියාත්මක ජනතා සත්‍යාග්‍රහ තවදුරටත් ක්‍රියාත්මකයි. සත්‍යාග්‍රහ කරුවන් පවසන්නේ ගැටලුවට කඩිනම් විසඳුම් නොලැබුණහොත් දිවින පුරා විරෝධතා ආරම්භ කරන බවයි. අම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතේ කඩිනමින් ගැසට් කරන්න ඉල්ලා අම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවින් ආරම්භ කළ සත්‍යාග්‍රහය අද 64 වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. එවන් පසුබිමක අලිමිනිස් ගැටලුවට වහා විසඳුම් ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහ මහියංගනයේ ගොවිජන එකමුතුව මහියංගන නගරයේ ආරම්භ කළ සත්‍යාග්‍රහය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වුණා. මේ අතර ජාතික විද්වත් සංවිධානය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ නියෝජිතයින් සහ බින්තන්න තරුණ සමාජයේ තරුණ තරුණියන් පිරිසක්ද පැමිණ මෙම සත්‍යාග්‍රහයට අද සහාය පළ කළා. මේ අතර වනාලි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයෙකුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමග ඊට එක්ව සිටියා. මාසෙ කුද්දවස් 10ක් වෙනවා. අලි උදුර නිසා මගේ මහත්තයා මිය ගින් අපට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. ඉන්න හිටින්න නිවසක් නැහැ. මේ වගේ විපත අනිත් පවුල් වලටත් නොදෙනේවා. දරුවන්ට දෙමාපියන් අහිමි නොවේවා. රට පාලනය කරන බලධාරීන් ඔබගේ ඇස් විවර වේවා. ඔන් ටොපික් විශේෂාංගය දැන්. මේ ස්ථානයේ ඉන්න අප්‍රිකානු සිංහයන්ට දාව පුංචි පැටවු 3 දෙනෙක් හම්බෙච්ච පුවතක් අපිට පසුගියදා වාර්තා වුණා. දැන් තරහ නෝ ටිකක් අත්තම පේනවනේ පුඹ නැටි. සංචාරකෙක් විදියට ඔබවම මේ රිදීගම සෆාරි උද්‍යානයේ මොනවද බලන්න තියෙන්නේ? අපි ගිහින් බලමු. මේ දකින සිංහයාගේ මොකද තියෙන විශේෂත්වය? මෙයා යම්මා මෙයාව කිරි දීලා රක බලා ගන්න පෙළඹුනේ නැහැ. අම්මා එයාව අයින් කරා. ඊට පස්සේ අපි කරේ බල්ලෙක් ළඟට යවන එක ලැබ්‍රඩෝර් කෙනෙක්. ගිහිල්ලා කිරි බීලා හැදුනා. මෙයා තමයි මේ මේ කලාපේ ඉන්න මිනිස්සුත් එක්ක ගොඩක් හීලම. ඒකල වෙන ප්‍රයිඩ් එකක්. වෙනම රංචුවක නිසා මෙයාලා දෙහිවලනේ. ඒකේ අය කැමති නැහැ මෙයාලා පිළිගන්න. මෙයාලා මේ මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්න එනකන් හරි. ආවන් පස්සේ මොකද? ආවට පස්සේ අනිවාර්යයෙන්ම කට්ටියත් එක්ක දුවලා ගහලා හපන්න මරන්න තමයි බලන් ඉන්නේ. එනේ මේක යාලගේ දැන් කලාපය. මිනිස්සුයි සිංහය අතරේ ලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම නේද? වෙන්දට සත්තු බලන්න ගියාම සත්තු ඉන්නේ කූඩුවේ. හදයි අද අපි ඉන්නේ කූඩුවේ. ඉතින් අපි මේ විදිහට එලිමහන් සත්තු උද්‍යානයේ සත්ව කලාප කීපයක් පහු කරගෙන බලන්න යන සූදානම් ඉන්නේ. විශේෂයෙන්ම මේ විදිහට අපිට ලංකාවේ දකින්න නොලැබෙන සත්තු කවුද කියලා. දරුණු සතේ සපාරි උද්‍යානයට ඇවිල්ලා හරි නිදහසේ ඉන්නවා දකින්න පුළුවන්. විශේෂම දේ තමයි අපි ලංකාවේ දැනට ඉන්න එකම අප්‍රිකානු වලිය මෙයා. ඒත් ලංකාවේ අපිට අප්‍රිකානු වලින් දකින්න ලැබෙන එකම තැන මෙතන. එකම තැන. ආදී. මෙහෙන් යන්න. අන යාළුවෙක් ඇවිල්ලා. මෙහෙන් මෙහෙන්. මෙයා තමයි අපේ රංචුවේ නායිකා. මම හිතන්නේ ලේසි නෑ වල්ලාලි ළඟට මෙහෙම ඇවිල්ලා කවදාවත් බලන්න. හැබැයි මෙයාලා සම්පූර්ණම වල්ලාලි කියන තත්වේ නෑ. මොකද කැලේදීත් වඩා වාසනාවන්ත. අවශ්‍ය නිදහස තියෙනවා සහ ආහාර ටිකත් ළඟටම ගෙනත් දෙනවා. අර එහා පැත්තෙන් අලියෙක් එනවා. මේ ඌගෙන් එහෙම තර්ජනයක් නැති වෙන්නේ. අපි දකින්නේ ගොඩක් විශේෂ ඉසිර කියන ඇත් පැටියා. මෙයාලත් එක්ක තියෙන්නේ අපේ ලොකු සුහදත්වයක්. ඒක නිසා අපිට හින්දු අවශ්‍ය නෑ, කෝටු අවශ්‍ය නෑ. ඉසිර මෙහෙන්න සුදු මාත්‍යා. එන්න බැලුවේ. මේගොල්ලන්ට අණ කරන්න ලොකු දේවල් ඕනේ නෑ. යාළුවෝ කැක්කේ බලන්න. එයත් හරිම හීලා යාලියෙක් නේද? මේ වගේ අලි කී දෙනෙක් විතර ඉන්නවද තුෂාර්? අපි ළඟ ඉන්නවා දැන් 14ක් විතර. මේ කැලේ ඇතුලේ. මේක ඇතුලේ. අලුත් අත්දැකීමක් අපිටත් විඳ ගන්න අවස්ථාව ලැබුණේ මේ විදියට රිදීගම සෆාරි උද්‍යානයට අවිල්ල. ඉතින් අලි නලවලා ඉවර වෙලා යමු ඉස්සරහට. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වහලා තියපු මේ සත්තු උද්‍යානය නැවත විවෘත කරාන් පස්සේ දැන් දේශීය සංචාරකයන්ටත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. නැවත වතාවක් ලංකාවේ අපිට දකින්න නොලැබෙන සත්ත්ව විශේෂ ගණනාවක් මේ ස්ථානයේදී දැක බලා ගන්න. එසේනම් ඔන් ටොපික් වලින් සමු ගන්නවා මේ රිදීගම සෆාරි උද්‍යානයේ සිට.
පාස්කෝ ප්‍රහාරයට පෙර සිදු කරන ලද පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම්ව කොළඹට රැගෙන විත් ප්‍රතිකාර කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ භාරයට ගෙන තිබෙනවා. මේ අතර එක්සත් අරාබි එමින් රාජ්‍යයේදී අන්තවාදයට මුදල් රැස් කිරීම හේතුවෙන් එරටින් පිටුවහල් කනු ලැබ මෙරටට පැමිණ අන්තවාදයේ ප්‍රචාරයෙහි නිරතව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකුද මාවනල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. අද පොස්සරුවේ මාවනල මා ඔය බෝවැල්ල ප්‍රදේශයේ දිනෑමට ගිය තරුණින් දෙදෙනෙකු එහි ගිලීමිය ගොස් තිබෙනවා. ගෙවත්තේ නවතා තිබූ යතුරු පැදියක ඉන්ධන ටැංකිය විවෘත කර ඉන් වහනේ වන සුවඳ ආග්‍රහණය කළ හත්වැරිදි දරුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. ගෘහස්ථ ජලනල ක්ෂේත්‍රයට අදාළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහභාගිත්වයෙන් ජලනල කාර්මිකයන් සඳහා වන නව පාඨමාලාව රත්මලාන තෙලවල පාර ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ මිනිස් බල සංවර්ධන පුහුණු කිරීමේ අංශයේදී ආරම්භ කෙරුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.